ప్రాణవాచి పన నతి ఏవా లేదు అప్రాణవాచి ఏకవచన పద ఇట పాస్తే అప్రాణవాచి బహువచన పద మతకతిని లేదు అప్రాణవాచి అప్రాణవాచి వాక్యలియాన్ని కొహమద కియ తమై అపి అద ఇగన గాని అప్రాణవాచి ఏకవచన ఉక్త పదత్ సమగ క్రియాపద యోదన ఆకారయ మూలిమ මුලින්ම අපි ඉගෙන ගන්නවා වර්තමාන කාලයේ අප්‍රාණවාචී ඒකවචන උක්ත පද සමග ක්‍රියාපද යොදන ආකාරය. තුන වසර ඉඳලා මෙතින් අපි මේ නේද මේක ඉගෙනගෙන එන්නේ. ඒක නිසා වාර ලේසි. හතර වසරදීත් ඉගෙන ගන්නවා ගොඩක් නේ. සමහර විට මෙන්න මේ වගේ මතකද කියලා බලන්න මේ මේ මම කියන්නම් වාක්‍ය දෙක තුනක් සරුංගලයේ ඉහළ අහසේ පාවේ ගස සුළඟට සෙලවේ අධිය පහර වේගයෙන් පහළට ගලයි කොළය බිමට වැටේ බෝලය කන්දෙන් පහළට පෙරළේ අන්න ඒ වගේ වාක්‍ය නේද එතකොට සරුංගලයේ ඉහළ අහසේ පාවේ ඉතින් එහෙම වාක්‍යයේ සරුංගලයේ යන්නේ සරුංගලයේ කියලා කියන්නේ අප්‍රාණවාචී ඒකවචන උක්තපදයක් නේද සරුංගලයේ කියලා කියන්නේ අප්‍රාණවාචී ඒකවචන උක්තපදයක් පාවෙයි කියලා කියන ක්‍රියාපදය ඒක ක්‍රියාපදයක් නේද පාවෙයි කියන්නේ ක්‍රියාපදයක් ඒක ඒකවචන ක්‍රියාපදයක් නේද ඒකවචන ක්‍රියාපදයක් එහෙනම් සරුංගලයේ ඉහළාසේ පාවෙයි කියන වාක්‍ය අප්‍රාණවාචි ඒකවචන වර්තමාන කාල වාක්‍ය අප්‍රාණවාචි ඒකවචන වර්තමාන කාල වාක්‍ය තේරුණාද එතකොට පුතේ මේ වර්තමාන කාල ඒකවචන ක්‍රියාපදය ඊ අකුරෙන් අවසන් කරන්න ඕන වර්තමාන කාල ඒකවචන ක්‍රියාපදය ඊ අකුරෙන් අවසන් කරන්න ඕන පැහැදිලිද ඒක ඔයාලා ගොඩක් වෙලාවට ඉගෙනගෙන තියෙන්නේ නේද තව වාක්‍ය කීපයක් කිව්වොත් එහෙම ගස සුළඟට සෙලවේ. නේද? ඒකත් එහෙමනේ. ගස සෙලවේ. නේද? දිය පහර වේගයෙන් පහලට ගලයි. දිය පහර අප්‍රාණවාචී ඒකවචනයි. ගලයි. ක්‍රියාපදයේ යන්නේ අවසන් කරනවා. කොළය බිමට වැටේ. කොළය කියනකොට අප්‍රාණවාචී ඒකවචනයි නේද? වර්තමාන කාලයේදී අපි ක්‍රියාපදයේ යන්නේ අවසන් කරන්න ඕන. වැටේ. පාවේ නේද බෝලේ කන්දෙත් පහරට පෙරළේ එකත් එහෙමනේ නේද හරි එහෙනම් ඔයාලා ඉගෙන ගත්තේ අප්‍රාණවාචි ඒකවචන වාක්‍ය ලියන ආකාරය හොඳයි එහෙනම් අපි මොකද්ද මාතෘකාවක් ලියගන්නු නේද හරි ලියන්න අප්‍රාණවාචි ඒකවචන අප්‍රාණවාචී ඒකවචන වර්තමාන කාල වාක්‍ය වර්තමාන කාල වාක්‍ය සරුංගලයේ ඉහළ අහසේ පාවේ
සංගලය ඉහළහසේ පාවේ. එතකොට මේ තියෙන්නේ සරුංගලය අප්‍රාණවාචි ඒකවචනයි ක්‍රියාපදේ යන්නේ අවසන් කරනවා නේද ක්‍රියාපදේ යන්නේ අවසන් කරනවා ගස සුලංගෙට සෙලවෙයි. රයිට් අපි එතනත් ඉරියන් දීමු. ගස අප්‍රාණවාචී ඒකවචන උක්තපදයක් යන්නේ අවසන් කරනවා. යන්නේ නවසන් කරනවා ක්‍රියාපදය යන්නේ නවසන් කරන්න ඕන. හොඳයි අනිත් වාක්‍ය දෙකත් අපි ලියමු. ඔව් අනිත් වාක්‍ය දෙක. ඒ වාක්‍ය දෙක ඔයාලා ලියලා ක්‍රියාපදේ යටින් ඉඳින්න බලන්න. ක්‍රියාපදයයි මේ උක්ත පදයයි යටින්. විය පහර වේගයෙන් ගලයි. සර් ඔය ටික ලියා ගන්න ඕනද? ඔව් දිය පහර වේගයෙන් ගලයි. ඒක ලියා ගන්න. දැන් ගස සුලඟට සෙලවේ ලියුවනේ බෝඩ් එකේ. ඔයාට ලියන්න තියෙන්නේ දිය පහර වේගයෙන් ගලයි කියන වාක්‍ය. ඒකේ අපි ඉරියඳිමු දිය පහර අප්‍රාණවාචී ඒක වචන උක්ත පදය නේද? ඔව් ඒකට ගැළපෙන ක්‍රියාපදයක් මෙතන තියලා තියෙනවා ගලයි. යන්නේ නවසන් කර. අනිත් දෙකත් ලියලා ඉරියන් දින්න. ඊට පස්සේ කියවන්න හොඳද? මොකද්ද? ඒ දෙකත් ලියන්න ඕන. සර් අනිත් ඒවට ඉරි ගහන්න ඕනත්. ඔව් අනිත් ඒවට ඉරි ගන්න. පාට පැන්සලෙන් තමයි ඔය අපි ඉරියන්නේ පාට පැන්සලෙන්. සර් පෑනෙන් ඉදියෙන්දත් කමන්න නැද්ද? පෑනෙන් අඳින්න එපා. ඉවරයි සර්.
ඉවරයි සර්. හොඳයි. ඔව් මේකේ කොළය නේද? වැටේ. ඊළඟේ බෝලය. පෙරළේ. පෙරළේ. ඉවරලාමයි කියවන්න. දැන් මෙතන වාක්‍ය පහක් තියෙනවනේ. ඔයාලා දාන අංක 10ට වෙනකන් තවත් මෙවැනි වාක්‍ය ලියන්න. ක්‍රියාපදය යන්නේ නවසන් කරන්න පුළුවන් වර්තමාන කාල ඒකවචන උත්පද. අප්‍රාණවාචී ඒකවචන උත්පද අරගෙන වාක්‍ය ලියන්න පුළුවන් නේද? ඉර අහසේ පාවෙයි මේ නැගෙයි සරුංගනේ තා පහක් ලියන්න ඕන. ඔව් තා පහක් ලියන්න. හැබැයි අප්‍රාණවාචී දැන් ලියන්න එපා. ඒක ගෙදර වැඩක් විදිහට තියාගන්න. හොඳයි අපි ඊළඟ කොටසට යමු. එහෙනම් දැන් එක පැහැදිලි නේද? හරි දැන් අපි බලමු අප්‍රාණවාචී බහුවචන වාක්‍ය වලදී මොකද වෙන්නේ කියලා. ඒකත් අපි ඉගෙනගෙන තියෙන දෙයක්. හොඳේ අපි මේව ඉගෙනගෙන තියෙන නිසා ඉක්මනට අපි මේව කතා කරගෙන යනවා නේද? ලේසි. හරි මේක ලියන්න යන්න එපා. ඉස්සලා අහගෙන ඉන්න. සර් අප්‍රාණවාචී බහුවචන වර්තමාන කාල වාක්‍ය කියලා ලියා ගන්නද? එපා එපා. සරුංගලේ ඉහළහසේ පාවේ. දැන් සරුංගලය මේ වාක්‍ය අපි ලියුවනේ. දැන් සරුංගලය අප්‍රාණවාචී ඒකවචනයි නේද? හරිනේ අප්‍රාණවාචී ඒකවචනයි. හොඳට කල්පනා කරන්න. පාවේ නේද? කියන්නේ අවසන් කරන්නේ අප්‍රාණවාචී ඒකවචන වාක්‍ය අපි කියන්නේ අවසන් කරන්න ඕන වර්තමාන කාලයේදී නේද? හරි දැන් අපි හිතමු මෙතන සරුංගලය මේක ඒකවචන මේක බහුවචන කරමු අපි. සරුංගලය බහුවචන කරාම කොහොමද පුතේ? සරුංගල 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 ඉලලමාවේ ඔව් ඒත් එන්නේ සරුංගල නේද? ඒත් අපි යන්නේ ඕන අවසන් කරන්න. සරුංගල් බහුවචනයි. ඒත් අපි ක්‍රියාපදේ යන්නේ අවසන් කරනවා. එහෙනම් දැන් ඔයාලට තේරෙනවද? අප්‍රාණවාචී ඒකවචන උක්තපද සමගත් බහුවචන උක්තපද සමගත් නේද? ක්‍රියාපදයේ යොදනකොට අපි යන්නේ අවසන් කරනවා. ඒක වෙනසක් වෙන්නේ නැහැ. නේද? ප්‍රාණවාචී වලදී තමයි වෙනස් වෙන්නේ. අප්‍රාණවාචී වාක්‍ය වලදී වෙනසක් වෙන්නේ නැහැ. හොඳයි. එහෙනම් අපි මෙතන මාතෘකාව ලියමු. අප්‍රාණවාචී බහුවචන වාක්‍ය. අප්‍රාණවාචී බහුවචන වාක්‍ය. right පළවෙනි එක ලියා ගන්න. ඒක ඒකවචන එකයි බහුවචන එකයි දෙකම ලියමු අපි. මේ පළවෙනි එකට විතරක් එහෙම ලියමු. බහුවචන වාක්‍ය හරි
රෝකලි යවන්නද? ඔව් ලියා ගන්නවා. දොරා අනිත් හතරත් ඔහොම දරන්නද? අන්න හරි අපි අනිත් හතරත් එහෙම ලියමු මම පෙන්නන්නම් ආයාලගා වාක්‍ය හතර තියෙනව නේද ඒක නිසා ලියා ගන්න පුළුවන් අනිත් හතරත් අපි මේ විදිහට ලියමු මේ තියෙන්නේ ගස සූලඟට සෙලවෙයි කොහොමද අමුලින්ම කියන්න ඔයාලා මේ ඔයාලා ඒක වචනයක ලියන්න එපා කෙලින්ම බහුවචනට හරවල ලියන්න හොඳේ ගස සූලඟට සෙලවෙයි දිය පහර වේගයෙන් පහරට ගලයි. දිය පහරවල් වේගයෙන් පහරට ගලයි. කොළය බිමට වැටේ. කොළ බිමට වැටේ. බෝලය කන්දෙන් පහරට පෙරළේ. බෝලය කන්දෙන් පහරට පෙරළේ. හොඳයි ලියන්න එහෙනම්. හරි. හරි දැන් ඔයාලා ලියන්න. මේක ලියන්න එපා මේ ඒක වචනයක ලියන්න එපා කෙලින්ම බහුවචනයටම හරවල ලියන්න හරි වා කියවන්න එහෙනම් ලියපු ටික දස්තුරට සැලවේ දිය පහරවල් වේදයෙන් පහරට දරයි පොළ බිමට වැටේ බෝලය තන්දෙන් පහරට පෙරළේ හොඳයි ඉවරයි ඉරියන්දින්න ක්‍රියාපද යටින් සහ බහුවචන ඉරියන්දින්න සර් ඉවරයි හොඳයි හොඳයි ලේසි අපි කල්නොත් දුන්නේ ඒ ටිකනේ නේද ආයිතත් අපි ඊළඟ කොටසට යමු
සර්ලි අයිවරන්. හොඳයි. ප්‍රාණවාචී වලදී බලමු මොකද වෙන්නේ කියලා. ඔව් ප්‍රාණවාචී ඒකවචන උක්තපදයි බහුවචන උක්තපදත් සමග ක්‍රියාපද කොහොමද යෙදෙන්නේ? වර්තමාන කාලයේ ප්‍රාණවාචී අප්‍රාණවාචී නෙමෙයි ප්‍රාණවාචී. ඔව් අම්මා බත් උයයි. අම්මා බත් උයයි හරි. ඔව් තාත්තා දර අම්මලා බත් උයති. අම්මලා බත් උයති. උයති. තාත්තා වැඩට යයි. තාත්තා වැඩට යයි. තාත්තලා වැඩට යයි. තාත්තලා වැඩ වැඩට යයි. තාත්තලා වැඩට යති. යති. කුරුල්ලෝ කැදලි කරා පියාඹති. අම්මා පුවත්පතක් කියවයි. නේද? වෛද්‍යවරු රෝහලට පැමිණෙති. නේද? ළමයි පාසලට ගුරුවරු පාසලේ. ඔව් පාසලේ ඇති. හරි දැන් අපි එතනදී අනුගමනය කරපු නීතිය මොකද්ද? ප්‍රාණවාචී ඒකවචන උක්තපදත් සමග ක්‍රියාපදයේ යන්නින් අවසන් කරනවා. අර අප්‍රාණවාචී ඒවයි වගේ නේද? අප්‍රාණවාචී වලට සමානයි ඒක. හැබැයි බහුවචන වලදී යන්නේ අවසන් කරන්න බෑ නේද? කරති නටති ගයති නේද? ඒ විදිහට තියන්නේ අවසන් කරන්න ඕන. හරි ඉතින් ඒකලේ ඔව් එහෙනම් අපි මෙහෙම වැඩක් කරමු. මේ ඔව් මෙතන වහුවක් ඇඳ ගන්න පුළුවන්ද? පුළුවන්. ඔව් වාක්‍ය මේ දෙකක් දෙපැත්ත ලියන්න ඕනේ හැබැයි නේද? ඕනම් අලුත් පිටුවක් තියෙනවා නම් පොත මේ අතට හරවල වගු ඇඳත් කමක් නැහැ. හොඳේ. පිටුවක් මොනද සර්? ආ පිටුවක් මොන වෙන එකක් නැහැ. සර් මේ පිට ගන්නද? ඔව් ඇඳ ගන්න.
ඕක ලියා ගන්නද? ඔව් ලියාගන්න. ඔයාල බහුවචන පැත්ත හදන්න ඕන. දැන් හරිද? හරි සර්. ඉවරයි සර්. ඉවරයි සර්.
හරි දුක කියවන්න බල බහුවචන පැත්ත අමනාස වෛද්‍යවරු රෝහලට පැමිණෙති සියලා ගොවිපලට යති කුරුල්ලෝ කැදලි කරා පියාඹති හොඳයි අනිත් පැයකින් බලන්න එහෙම තියනවද කියලා ක්‍රියාපද යටින් ඉරි අඳින්න උක්ත පද යටින් උත් වෙන පාටකින් ඉරි අඳින්න හොඳයි තා කාට හරි කියවන්න පුළුවන් කවුද කියවන්නේ මං කියවන්නම් සර් ආ වෛද්‍යවරයෝ රෝහලට පැමිණෙති සියලා ගොවි පොලට යති කුරුල්ලෝ කැදලි කරා පියඹා යති පියඹති හරි හොඳයි හා හොඳයි එහෙනම් ඒක ලිව්වනේ නේද? පොඩි විවේකයක් වල ගන්න